කන්නේ ලග්න හිමියන්ට වී සතියේ කොහොමද කියලා ඉවසා බලමු. විශේෂයෙන් කන්‍යා ලග්න හිමියන්ට විවාහ වීමට සිටින තරුණ තරුණියන්ට මේ සතිය පොඩ්ඩක් හොඳ මදි. විවාහ කටයුතු පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. හදිසියේ නීති ප්‍රශ්නයක් හෝ නිවසක් නිවසින් බැහැරව සිටීමට සිදුවිය හැකි. වැඩිහිටි නිවාසවලට උදව් උපකාර ලබා දීමට හෝ සමාජ සේවා කටයුතුවල සහාය වීමට හැකියාවක් ඇති වෙනවා. ඒවට ඒ වගේ උනන්දුවෙන් වැඩ කරනවා. ඒවාට උදව් උපකාර කර දෙන්න අවස්ථාව උදා වෙනවා. වැය පස ඉහළ යනවා. ආදායම සමබරව ගෙන යාමට හැකියාව ලැබෙනවා. ඒ වුණත් ආදායම ඉහළ යනවා. අවිවාහක අයට මංගල අවිවාහකට අයට කතා කර තිබුණු මංගල යෝජනා ප්‍රමාද විය හැකි. අතර ඒවා පල්ලෙයාමක්ද සිදුවේ හැකි. අධ්‍යාපන කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇති කරනවා. ඒ කියන්නේ අධ්‍යාපනයේ ලබන දූදරුවන්. ඒ වගේම දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවක්ද ප්‍රගතියක්ද ඇති කරනවා. උසස් ප්‍රතිශතයක් ඇති කරනවා ඒ අධ්‍යාපන කටයුතු වලින්. සහෝදර පක්ෂයේ අයගේ කනගාටුදායක සිද්ධියක් ඇති වෙන්න පුළුවන්. අතර ඒ අයගෙන් උදව් උපකාර ලැබීමකුත් සිද්ධ වෙන්න පුළුවන්. ආදායම් තත්ත්වයේ හිමින් එහෙත් ස්ථිර තත්ත්වයේ ඇති වෙනවා. හිස අවුල් සහගත තත්ත්වයක් ඇති විය හැකි. මේ සතිය හිස අවුල් සහගත තත්ත්වයක් කියන්නේ පිච්චෙන දෙන නෙමෙයි. හිස අවුල් සහගත තත්ත්වයක් කියන්නේ ඊට එහෙට මෙහෙට දුවන්න පුළුවන්. ඇතිුණත් මේ සතිය කලබල වී වැඩ කටයුතු කළ යුතු නැහැ. බුද්ධිමත්ව තීරණ ගත යුතුයි. එවිට වාසිදායක බව පෙනී. ඒ වගේම බුද්ධිමත්ව තීරණ ගත යුතුයි. විශේෂයෙන්ම රෝග පීඩා වශයෙන් ගත්තම යටි බඩේ අමාරු කෑම නොදිරවීම නැත්නම් බඩ වියලීම ඒ කියන්නේ බඩ වියලෙනවා කියන්නේ හොඳට ජලයේ පානය කරන්න ඕන ඇති කරනවා. අම්ල ගතියද වැඩි කරනවා. ජය අංකයේ සතියේ 5-6-9 ජය වර්ණයේ කොළ රතු සුභ දිනේ බදාදා සිකුරා සතියේ උපදේශනය සියල්ලටම සියල්ලම සත්වයින් ආහාර නිසා ජීවත් වෙනවා. ඒ කියන්නේ අපිත් එක්ක ආහාරය නැත්නම් වැඩිකල් ජීවත් විය නොහැකි. බඩගින්නේ සිට බණ ඇසීමටද නොහැකි. උසගිනි නිවීමෙන් පසු මානසික සුවයක් ලැබෙනවා. ඒක ස්වභාවික දෙයක්.